විදුලි බල මිල අඩු වුණ, ගෑස් මිල අඩු වුණ, පෙට්‍රල් මිල අඩු වුණ, ගණනාවක් අඩු වුණ. දැන් ඒ බර ටිකක් සැහැල්ලු වෙත. මම කියන්නේ සම්පූර්ණයෙන්ම අවසන් වෙලා තියෙනවා කියලා. ගෙදර ඉන්න ඔයා දන්නවා. මට වඩා හොඳට. තව මේ ගෙනියන්නේ මං අහන්නේ කොහොමද ඒක කරන්නේ? රුපියල ශක්තිමත් කළා කරනවද? නැත්තම් නිකන් ආදායම් අඩු කළා කරනවද? මොකද අපිටත් ඉලක්ක තියෙනවා මේ ගිවිසුම් වල. මේ ඉලක්ක ගිවිසුම් වලින් ඒ ඉලක්ක අනුව ක්‍රියා කරන්න තියෙන්නේ. එන මේ එන අවුරුද්දට අපිට ලබා ගන්න තියෙනවා රුපියල් මිලියන ට්‍රිලියන 5ක්. ඒ කියන්නේ බිලියන 5000ක්. ඒකයි අපේ ඉලක්කය. අපි ඒක අඩු කර ගන්න බෑ. ඒත් ඉලක්කය ගත්තොත් රුපියල ශක්තිමත් වෙලා තවත් ඒ වගේම බඩු මිල අඩු වෙනවා. ඒකයි අපිට කරන්න තියෙන්නේ. දැන් ඒක කරගෙන යන්න තමයි ආණ්ඩුව ක්‍රියා කරන්නේ. ඒකම අපිට ඡන්දයක් එනවා. ඡන්දයක් එන වෙලාවේ තමයි මේ වැඩ කටයුත්ත කරන්නේ. එම් මොකද්ද අපේ විපක්ෂ කියන්නේ? ඒකයි මං අහන්නේ. මොකද්ද අපේ විපක්ෂ කියන්නේ? මොකද්ද එයාගෙන් දෙන උදව්? දැන් ඒ අය කියන්නේ එයාගේ මැතිවරණ ප්‍රකාශ වලින් බඩු මිල අඩු කරනවා. බදු අඩු කරනවා කියලා. මේ සියල්ලම කරන්ට ඒ අය පොරොන්දු වෙලා තියෙනවා. මං අහන්නේ බදු අඩු කරාම ආදායම අඩු වෙනවා. ආදායම අඩු වුණාම ට්‍රිලියන 5 අපිට ලබා ගන්න බැරි වෙනවා. ට්‍රිලියන 5 අපිට ලබා ගන්න බැරි වුණාම අපිට දෙන ආධාර නවතිනවා. අපිට දෙන ආධාර නවතිනවා. එතකොට අපි ආපහු ජූලි 2022ට යනවා. යන්න කැමතිද? යන්න කැමතිද? මමත් කැමති නෑ මේ බදු මෙහෙම තියන්නේ. ඒත් අපි දන්නවා බදු අඩු කරන්න එක මාර්ගයක් තියෙනවා. රුපියලම් බදු ගෙවන්නේ නෑ. ඊළඟ අවුරුදු දෙකේ බලන්නේ බදු දැල ඔක්කොමලා වල්ලා ගන්න. එතකොටත් අපිට පුළුවන් මේ බදු අඩු කරන්න. මේ දෙක කරගෙන යන්නෙම වෙන මාර්ගයක් නෑ. මම දන්නවා මේක ටිකක් අමාරුයි. ඒත් මේක නිකරුවා නම් ආපහු තියෙන ගෑස් සිලින්ඩරයක් නැති වෙනවා. අපි ඔක්කොම කැමති ජනප්‍රිය වෙන්න. හෙට මේක අඩු කරන්න. ඒත් ඒකම අපි ඇත්ත වශයෙන්ම රටේ අපි අඩු කරොත් ආදායම් නැතුව අපිට වැටෙන්න තියෙනවා. ඉතින් ඇයි මේ විපක්ෂ කියන්නේ මේක? අපි මතක තියාගන්න. අපි රෑ වැටුනේ වලේ දවල් වැටෙන්න ඕනේද? එදා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා කිව්වා මම බදු අඩු කරනවා කියලා. IMF ව අඩු කරන්න එපා කියලා. අඩු කරා. IMF සහයෝගය ඇති උනේ නැහැ. ආපහු ලබාගන්නේ බදුත් මට ආපහු වැඩි කරන්න සිදු වුණා. අන්න ඒකයි තියෙන්නේ. දැන් ඒ අය කියන කොහොමද මේක කරන්නේ? නෑ අපි IMF එකට ගිහින් කතා කරනවලු. ඒක පේනවා ඒගොල්ලෝ දන්න එක. දැන් IMF එකට කතා කරලා හරියන්නේ නැහැ. IMF එකට ඒ අය රටවල් 18ක් සංවිධාන දෙකක් IMF එකට බලය දුන්න අපි වෙනෙන් කතා කරලා ගිවිසුමකට එන්න. ඒ ගිවිසුම ආවෙන් පස්සේ අපිට ගිහින් ඒ රටවල් එක්ක ආපහු කතා කරන්න සිදු වුණා. අන්තිමට ඒ රටවල් ඔක්කොම එක අත්සන් කරා. දැන් IMF සංවිධානයේ තියෙන බලය නැහැ. ඉතින් මේක කරන්න නම් ඒගොල්ලෝ ගිහින් මේ රටවල් 18ටයි මේ සංවිධාන 3ටයි ආපහු කතා කරන්න ඕනේ. ඉතින් අපිට අවුරුද්දක් ගියා. මේක වෙනස් කරනවා කියන එක ඒගොල්ලෝ පිළිගනීද? කරන්න පුළුවන්ද? මේගොල්ලෝ බොරු කියනවා නැත්නම් තත්ත්වය දන්නේ නැහැ. IMF එක තනියම කරන්න බෑ. මම අහන්න කැමතියි. ඇයි තමුන්නාන්සලා බොරු කියන්නේ කියලා. එච්චරයි මට අහන්න තියෙන්නේ. ඇයි මේක කරන්න කියලා. දැන් මේ කරුණ ගිහින් අහන්න. මේ කරුණ ගිහින් අහන්නේ ආයේ මොකද්ද වෙන්නේ කියලා. ඒකේ මම කියන්න කැමති විශේෂයෙන්ම ඒගොල්ල කිසි විටක කොන්දේසි මාරු කරන්නේ. මේක ග්‍රීසියේ සිදු වුණා. ඒගොල්ල ආර්ථිකය කඩා වැටුණා. IMF එක යුරෝපීය සංගමයයි
යෝර්පය මහබෑංකෝ තුනම එකතු වෙලා කොන්දේසි දැම්ම. ඒ ගිවිසුමට අමාරු වුණා. මොකද්ද කරේ විපක්ෂයේ හිටිය විශේෂයෙන්ම සිරිදාස් කියන ත්‍රියාස් කියන පක්ෂේ. ඒ ගොඩක අපිට බාර දෙන්න අපි මීට වඩා හොඳට කරන්න කියල චන්දයක් ලබාගත්ත. ඒගොල්ල චන්දයෙන් දින්න. චන්දයෙන් දින්න සිප්‍රාස් කියන මැතිතුමා ඇලෙක්සි සිප්‍රාස් අගමැති වුණා. අගමැති වෙලා ගිහින් කිව්වා මේ සංවිධාන තුනට කරුණා කළා මේක වෙනස් කරන්න මට ජනමතයක් තියෙනවා. මං ජනමත විචාරණයකුත් පවත්වන්නට යනවා කියලා. ඒක බල්ල ඊළඟ දවසේ මේ සංවිධාන තුනම පිළිතුර දුන්නා යුරෝපීය සංගමේ මාර්ගයේ. ඒ පිළිතුර දුන්නේ ඉංග්‍රීසි භාෂාවෙන්වත් ප්‍රංශ භාෂාවෙන්වත් ග්‍රීස් භාෂාවෙන්වත් නෙමෙයි. ඒ පිළිතුර දුන්නේ ලැටින් භාෂාවෙන්. කියන්න තියෙන්නේ ලැටින් භාෂාවෙන් කිව්වා. පැක් සූන් සර් වන් ඩේ කිව්වා. An agreement must be kept. ඒකයි ඒගොල්ලේ ප්‍රතිපත්තිය. ගිවිසුම ක්‍රියාත්මක කරන්න ඕනේ. සංශෝධනය කරන්න බෑ. ඒ පාර මොකද සිප්‍රාස් ඇමතුම අගමැතුමා කරේ? එතුමා පැවැත්වුවා ජනමත විචාරණය. ජනමත විචාරණය 160ක් කිව්වා මේ ගිවිසුම අහෝසි කරන්න ඕනේ කියලා. ඒක සාර්ථක වුණේ වෙලාවෙම සම්පූර්ණ ආර්ථිකය කඩාවැටුණා. කොටස් වෙළඳ පොළ කඩාවැටුණා. ග්‍රීසියේ හැම අතින්ම ආර්ථිකය කඩාවැටුණා. මොකද අගමැතිතුමා කරේ? අගමැතිතුමා ඒ පාර මේක ක්‍රියාකරන එක නැවැත්තුවා. මුදල් ඇමතුමයිට විරුද්ධව ඉල්ලා අස්සුණා. එයා කිව්වා නෑ මට මේ ප්‍රතිඵලය පිළිගන්න බෑ රට ඉවරයි කියලා. ඊළඟට ගිහින් ආපහු මේ සංවිධාන තුන එක්ක සාකච්ඡා කරා. ඒගොල්ලේ කොන්දීසි වලට එකඟුණා. ඒ වෙනකොට ආර්ථිකය කොච්චර හානි වෙලා තිබුණා කිව්වද කිව්වොත් ඇත්ත වශයෙන්ම 13%කට තිබුණේ වැට් බද්ද 23%ක් කරා. කැමතිද මේක ලංකාවෙන්න? අන්න ඒකයි මං අහන්නේ. එහෙනම් මේ අය අපිට කියන්න ඕනේ මොකද්ද කරන්න කියලා. අනික මේ ගිවිසුම අත්සන් කරපු නිසා අපිට හැම මාස 6ටම IMF සංවිධානයෙන්, ආසියානු සංවර්ධන බැංකුවෙන්, ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 700ක් විතර හම්බ වෙනවා. දැන් ඒකට ජපානේ ඔක්කොම ආධාර දෙනවා කියලා තියෙනවා. දැන් තියෙන මුදල් ඇති අපිට ජනවාරි වෙනකම්. ඒ අය සැප්තැම්බර් මාසේ අවසානයේ ඔක්තෝබර් මාසේ එනවා. දැන් මොකද්ද තත්ත්වය කියලා අහන්න. එක්සත් ජාතික පක්ෂයේ අපි කියන්නේ බලේ තියෙනවා නම් අපි කියන්නේ මේක අපි ඉදිරියට ගෙනියනවා කියලා. මොකද්ද සජබේයි ජනතා විමුක්ති පෙරමුණ කියන්නේ? මේක සංශෝධනය කරනවා කියලා. එතකොට මේගොල්ලෝ මුදල් දෙන එක නවත්වනවා එන අවුරුද්දට. මේ ඩොලර් මිලියන 700 නැති වුණා මේක එතනින් ඉවරයි. ආපහු යනවා පරණ යුගයට. මතක තියාගන්න. ඒ පරණ යුගයට යනවා. සල්ලි නැතුව. ආපහු ඒ කියන්නේ මේක සාකච්ඡා කරනක. සාකච්ඡා කරන්න සාමාන්‍යයෙන් මාස 2ක් යනවා. මෙහෙම තත්ත්වයන් මාස 3ක් 4ක් යන්න පුළුවන්. ඒක ආපහු IMF අධ්‍යක්ෂ මණ්ඩලයට දාන්න තව සති 6ක් යනවා. ඉතින් මාස 6ක් සල්ලි නැතුව ඉන්නවද? මම අහන්න කැමති සජවෙන් උයි ජනතා විමුක්ති පෙරමුණේ. දැන් එයාගේ මැතිවරණ ප්‍රකාශ එන නිසා අපිට කියන්න තමුන්නාන්සේ මේව අඩු කරනවා නම් කොහෙන්ද අලුත් මුදල් හම්බෙන්නේ? ඔබතුමන් ආදායම අඩු කරනවා නම් කොහොමද මේ ප්‍රශ්නේ විසඳන්නේ? අන්න එච්චරයි අපිට අහන්න තියෙන. වෙන මොකුත් වැඩක් නැහැ. මං එයාගෙන් අහන්න යනවා. අපි ඔක්කොම අහන්න යනවා. අපිට කියන්න. තමුන් මාසේ මං කියන්නේ මේ රට එයාට කියන විනාශ කරන්න එපා. අපි පක්ෂ තුන එකතු වෙලා අපි වීඩියෝ සාකච්ඡාවක් කරමු IMF එක්ක. ඔයගොල්ලෝ අහන්නේ එයාගෙන් මොකද්ද කරන්න කියලා? ඒ තියෙන සාකච්ඡාව අපි රටට දාමු. රූපවාහිනියේ. එච්චරයි තියෙන්නේ. මොකද මේගොල්ලොට නිකන් ගිහින් රට නැති කරන්න දෙන්න එපා. ඔයගොල්ලෝ ලෑස්ති නම් ඔයගොල්ලෝ හිතනවා නම් මේක වෙනස් කරන්න පුළුවන් කියලා. එහෙනම් කියන්න. ඒගොල්ලෝ කියනවා බදු මේ
අපි ට්‍රිලියන පහේ ආදායම තියාගන්නවා කියලා. එනම් අපිට කියන්න කොහෙන්ද ඔය ආදායම හොයාගන්න කියලා. එච්චරයි අහන්න තියෙන්නේ. අන්තිමට හුස්ම ගන්න එකටත් බද්දක්දා. ඉතින් මේ රටවල් දෙකෙන් එච්චරයි මම අද අහන්නේ. මේ ප්‍රශ්න දෙකට කරුණාකරලා පිළිතුරු දෙන්න. එච්චරයි අපි දැනගන්න ඕනේ. ඔබට සැලැස්මක් තියෙනවා නම් රටට කියන්න. බොරු කියන්න එපා IMF එකට කතා කරන්න යනවා කියලා. අපි ලෑස්ති අපි තුන් දෙනාම එක දවසක වීඩියෝ සාකච්ඡාවකින් එතන අහලා රටට ඒ සාකච්ඡාවම අපි දෙමු රූපවාහිනිය. ඒක කරන්න මම ලෑස්තියි. එච්චරයි මං ඉල්ලන්නේ. ඒකෙන් පස්සේ මං හිතන්නේ රටේ හැම එක්කෙනාම ගෑස් සිලින්ඩරේ ළඟින් කතර ගහයි. කතර ගහන්න නැත්නම් ගෑස් සිලින්ඩර නැති වුණොත් අඬන්න එපා.